සුබ සන්ධ්‍යාවක්. කෙවැනි දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාති ගුණවර්ධන ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. නිදහස් සාධාරණ හා සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකිවීම ජයග්‍රහණයක්. ජනපති විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කියයි. මිනිසත්කමට මුල් තැන දෙන සජිත්ගේ වැඩපිළිවෙල. රජයේ සියලු පාසල්වලට ලබන 15 වනදා නිවාඩු. ජනාධිපතිවරණ නීති රකින උකුසු S. පාටලීගෙන් අභියෝගයක්. මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා, පර්චස් එක රුපියල් 180 ගානේ විකුණනවාය. ඒ සඳහා මේ ගිවිසුම ගහලාය ආණ්ඩුව කියන අයට. ඒ ගිවිසුමේ එවැනි එක වගන්තියක් හෝ ඊළඟ 24 පැයේ පෙන්වන්න. දිල්ලියේ කෙරෙන ඔත්තේ ඉරට්ටේ සෙල්ලම. දේශීය ප්‍රවෘත්ති. මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස් සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ විදේශ රාජතාන්ත්‍රිකයන් පිරිසක් හමු වූ අවස්ථාවේදී. ලෙබනන් ජනරජය නයිජීරියාව සහ යුරෝපීය සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයන් 3 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වුවා. එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු කිරීමට හැකි වූයේ පසුගිය කාලයේදී රජය සිදු කළ පුළුල් දේශපාලන ප්‍රතිසංශෝධන නිසා බවයි. මේ අතර ඉංජිනේරු ANS කුලසිංහ ක්‍රියාකාරකම් සහිත උද්‍යානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ කීර්තිමත් ඉංජිනේරු ANS කුලසිංහ මහතාගේ ජන්ම ශත සම්මන්ත්‍රණය නිමිත්තෙන් මෙය ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම එක්ව දැයේ දූදරුවන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීම උදෙසා නිමකරන ලද ක්‍රියාකාරකම් සහිත උද්‍යානයක් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ එය පිහිටා තිබෙනවා. මෙරට මෙන්ම රටින් බැහැරව සිය තාක්ෂණ දැනුම ඔස්සේ බොහෝ දස්කම් පෑ කුලසිංහ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රථම සභාපතිවරයා ද වනවා. නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩ්‍රූ ලිටල් මහතා ප්‍රමුඛ දූත කණ්ඩායමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද හමු වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී. නවසීලන්ත අධිකරණ අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන්නේක නායක ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා නේපාලයේ නවසීලන්ත මහකොමසාරිස් ජෝආනා කෙම්කර්ස්, අමාත්‍ය උපදේශක බෙන් ලොංහස්ට්, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් කැරි ගේට්ෂන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා. යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රකාශ ජනගත කිරීම ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීමට ඇතමුන් උත්සාහ කරන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ගිවිසුම තුළ මෙරට ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් ඇතුළත් වන්නේ නම් එය හෙළිදරව් කිරීමට පැය 24ක කාලයක් ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් යෝජිත ගිවිසුම පිළිබඳව ඇති කරලා තියෙන පදනම් විරහිත තාමත්ම අසත්‍ය ප්‍රචාර මම දැක්ක සමහර උගත්තයි කියන අය ගිහිල්ලා කියනවා රට දෙකට තුනට කැඩෙන්න රට හරහා කොළඹ ඉඳන් තිරිකුණාමලයට වැටක් ගහන්න යන අය මේ ආණ්ඩුව. තව සමහරු කියනවා ඒ වැට ඇතුලේ තියෙන කොරිඩෝවට ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා ගොඩ බස්සන්න යන අය. ඒ හමුදාව අපේ තරුණ කාන්තාවන් දූෂණය කරමින් යන්න ඉඩ තියෙනවා ඉදිරි කාලේ. මේවා ඉතාම නින්දිත පදනම් විරහිත ප්‍රකාශ. මේ ක්‍රියාවලිය ආරම්භ වුණේ වසර 2000 දී. එහි ප්‍රධාන අරමුණ වුණේ ලංකාවට ජාතික භෞතික සැලසුමක් විධිමත් අධ්‍යයනයකින් පස්සේ ඇති කර ගැනීම. ඒ අනුව පළවෙනි ජාතික භෞතික සැලසුම 2008 වර්ෂයේදී ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම පදනම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණා. ඒ ක්‍රියාවලිය අවසානයේ එතුමාගේ නමින් එවකට ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව භාරව හිටපු ගරු විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් 2011 වර්ෂයේදී මේ ජාතික භෞතික සැලසුම ගැසට් කළා. ඒක රටේ නීතියක් බවට පත් කළා. දැන් මේ මාධ්‍යවල දැනට දොඩන අවමාන අසත්‍ය ප්‍රචාර අනුව මෙන්න වැටක් ගහන්න යනවා අය රට කෑලි පහකට කඩන්න යනවා කියලා එහෙම කවදාකවත් ඒ කාලේ කවුරුවක් කිව්වේ නැහැ. මොකද එච්චර මුග්ධ දේශපාලනයක් මේ රටේ නොතිබිච්ච නිසා. රට ඇතුලේ වෙච්ච ක්‍රියාදාම කිසිම විදේශිකයෙක් මේකට සම්බන්ධ වෙලා නැහැ. රටේ විවිධ ශාස්ත්‍රවල විද්‍යාඥයින් විශේෂඥයින් ක්‍රියාදාම
ජනරයින් 3000කට අධික ප්‍රමාණයක් අපි රට පුරාම ගිහිල්ලා මේකට සම්බන්ධ කරගන්න. ඒ නිසා මේක මේ ඇමරිකානු ඒජන්තයෝ විසින් හදපු CIA මර උගුලක් එහෙම නෙවෙයි. රටේ සියලුම රාජ්‍ය ආයතන වලට මෙමගින් මාර්ගෝපදේශයක් ලැබෙනවා ඉදිරි කාලයේ සංවර්ධනයේ කටයුතු සඳහා. ඒ නිසා අපි දැන්වත් ඉල්ලා හිටිනවා විවිධ පිරිස් වලින් Taman නොදන්නා කරුණු ගැන, අනුන්ගෙන් අසාගත් කරුණු ගැන කතා කරන්නේ නැතුව, අසත්‍ය පදනම් කරගෙන ජනතාව බයවද්දන මාධ්‍ය පැසිස්ට්වාදයක නියැලෙන්නේ නැතුව මේ විද්‍යාත්මක කරුණු පිළිබඳව අපි ඕනම වෙලාවක සංවාදයට ලෑස්ති. මම දැක්කා සමහර ඇත්තන් ප්‍රකාශ කරනවා මේ මගින් රටේ ඉඩම් අක්කර 12 ලක්ෂයක් පර්චේස් එක රුපියල් 180 ගානේ විකුණන්න සැලසුම් කරලා තියෙනවා ඇමරිකාවට. මේවට කියන්න තියෙන්නේ ඇත්තටම සම්ම ප්‍රලාප වලට අමතරව මේවා පට්ටපල් බොරු බව. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ යුසුම වෙබ් අඩවියේ තියෙනවා. ඒක පසුගියදා මුදල් ඇමතිතුමා වෙබ් අඩවියට නිකුත් කළා. මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා පර්චේස් එක රුපියල් 180 ගානේ විකුණනවාය, ඒ සඳහා මේ ගිවිසුම ගහලාය ආණ්ඩුව කියන අයට, ඒ ගිවිසුමේ එවැනි එක වගන්තියක් හෝ ඊළඟ 24 පැයේ පෙන්වන්න කියලා. සංහිඳියාව මිත්‍රශීලීත්වය සහ මිනිසත්කම සඳහා මුල්තැන දෙමින් ඒකීය ස්වෛරී රටක් බිහි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මුලදී උදිස්ත්‍රික්කයේ මුල්ලියවලේ විද්‍යාහර ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට අද එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. මුලතිව් මුල්ලියාවලේ විනයාහර ක්‍රීඩාංගණයේදී එම ජනහමුව පැවැත්තුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් සභා අපේක්ෂකයන් ලෙස තරග කළ සේලු රාමලිංගම් සහ ජයජීවන් ජයසුදන් යන මහතුරුන්ද සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මෙම ජනහමුවට එක් වුණා. ත්‍රස්තවාදය සඳහා තම පාලනය තුළදී කිසිදු ඉඩක් නොතබන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේ. ත්‍රස්තවාදයට ජන සමාජය තුල ඉඩක් නැහැ. ත්‍රස්තවාදය අවශ්‍ය නැහැ මිත්‍රවරුනි. අපි හැමෝටම අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය. ත්‍රස්තවාදය විනාශ කරනවා වගේම මම කියන්න කැමති ආගම්වාදයටත් අපේ රටේ ඉඩක් නැහැ. ජාතිවාදයටත් අපේ රටේ ඉඩක් නැහැ. අන්තවාදයටත් අපේ රටේ ඉඩක් නැහැ. සමහර කණ්ඩායම් කියනවා අපේ රට ස්වෛරී රටක්. ඒ ස්වෛරීත්වය රකින්නට ඕන, ඒකීය බව රකින්නට ඕනේ කියලා. මමත් ඒක ලක්ෂයක් වාරයක් පිළිගන්නවා. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය භාවය ස්වෛරීත්‍ය කිව්වට හරියන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ පපුවේ තියෙන්න ඕනේ ඒකීය භාවය. ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය එකට එකතු වෙලා සිටීම, ඒකීය රටක් බවට පත් කිරීම, එක්සේසත් භාවය ඇති කිරීම, මේ හැම දෙයක්ම ජනතාවගේ පපුවේ තියෙන්නට ඕන. ඒසේ කරන්නට නම් ජාති භේදය, ආගම් භේදය, ජාතිවාදය, ආගම් වාදය, ඒ වගේම විශේෂයෙන්ම ඒවා මුදුන්පත් කරගෙන මේ රට ගිනි තියන්නට කරන ඒ කතාවලට අනාගතයේදී අපි අනිවාර්යෙන්ම නීතිමය වශයෙන් තහංචි පනවලා සැබෑ ඒකීය ශ්‍රී ලංකාවක් තුල ජාතික සමගිය තුලින් රටේ ස්වෛරීත්වය සුරකින්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ තවත් ජන රැලියක් අනුරාධපුර කහටගස්තිගිරිය බස් නැවතුම්පළ භූමියේදී අද පැවැත්තුණා. ගලින් පිදුණු වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්.ජී. පෙරත්න මහතා ඇතුළු ප්‍රාදේශීය සභා අපේක්ෂකයින් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මෙම ජනහමුවට එක් වුණා. පුලියන්කඩවල මහාවිද්‍යාලයේ සිසු දරු දැරියන් මුහුණ දෙන ජල ගැටලුව සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු සජිත් ප්‍රේමදාස මහතාට වේදිකාවට පැමිණ ලිපියක් බහර දීමද මෙහිදී සිදු වුණා. සිවිල් ආරක්ෂක සේවය සඳහා ලබා දෙන සහන සම්බන්ධයෙන්ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අදහස් දැක්වුවා. අපේ ආණ්ඩුව තමයි 40,000කගේ රස්සා ඉස්තිර කරේ විශ්‍රාම වැටු පරම් ලබා දුන්නේ. ඒ කණ්ඩායම මගෙන් ඉල්ලුමක් කරනවා විශ්‍රාම යන අවස්ථාව සේවා කාලයේ 22 න් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නයි කියලා.
එහෙනම් ඒ යුතුයකමත් මේ රටේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය වෙනුවෙන් මම ඉටු කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මේ බල ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බහුලව සිටිනවා. මේ වකුගඩු රෝගීන් බිහිවන්නට ප්‍රධාන හේතුව තමයි පහුගිය ආණ්ඩු කාලේ බාල පෝර ගෙනාවේ, බාල කෘෂි අරසාන ගෙනාවේ. බාල පෝර ගෙන්නන කාලය සජිත් ප්‍රේමදාසගේ කාලේ සිද්ධ වෙන්නේ නැහැ. අපි කාවනික පෝර භාවිතය රට පුරාවටම ප්‍රචලිත කරන්නට යනවා. මේ බල ප්‍රදේශවල ප්‍රධාන රෝහල්වල විශේෂිත වූ වකුගඩු ඒකක අලුතෙන්ම ස්ථාපනය කරලා රුධිර කාන්දුකරණ යන්ත්‍ර වැඩි කරලා වැඩි පහසුකම් ලබා දීලා වකුගඩු රෝගෙන් පෙළෙන හැම පුරවැසියෙක්ම රැකබලා ගන්නට සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා. මම මතක් කරන්න කැමතියි මේ රටේ ප්‍රථම වතාවට වකුගඩු රෝගීන් වෙනුවෙන් නිවාස ආධාර ක්‍රමය පටන් ගත්තේ අපි කියන එක මම මතක් කරන්නට කැමතියි. විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ නූතන තාක්ෂණයද භාවිතයට ගනිමින් වැවිලි කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දොහර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇල්පිටිය ඌරගස්මංගන්දිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක්ද එම ජනහමුවට එක්ව සිටියා. ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදලා තියෙන්නේ මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් ඔවුන්ගේ අදහස් අරගෙන තමුන්නාන්සේලාගේ වැවිලි වලට හොඳ ආදායමක් ලබා ගැනීමට අපි අවස්ථාව සලසලා දෙනවා. ඒ වගේම අපි රජය මැදිහත් වෙලා අපේ ගුණාත්මකභාවයෙන් වැඩි කුරුඳු වලට හොඳ මිලක් ලබා දෙන්නට, ඒ වගේම නව වෙළඳ පොළවල් හොයන්නට අපි රජය ඍජුවම මැදිහත් වෙනවා. ලෝකේ හොඳම කුරුඳු තියෙන්නේ අපේ ලංකාවේ. නිසා තාක්ෂණය හරහා ඒ කුරුඳු වගාව දිනු කරන්නට, ඒ වගේම ඒ කර්මාන්තය පහසු වෙන්නට අපි රජය මැදිහත් වෙනයි කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. සෑම විටම දේශීය ගෝවියා, දේශීය වැවිලිකරුවා ආරක්ෂා කරනවා. ඒ වගේමයි දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරනවා. මගේ දුර කාලය ඇතුළතදී සියල්ලක්ම සම්පූර්ණ කරනවායි කියන එක තමුන්නාන්සේලාට කියන්නට ඕනේ. අපි පාලනය කරපු අවුරුදු 10 තුල මේ රටේ වටිනාකම වැඩි කරා. අපි වරායක් හදලා වැඩි කරා, ගුවන්තොට පොළ හදලා වැඩි කරා, අධිවේගී මාර්ගය හදලා වැඩි කරා, පාරවල් කාපට් කරලා වැඩි කරා, ඉස්කෝල හදලා අලුතෙන් ඇති කරා, විද්‍යාගාර 1000ක් දුන්න ලංකාවේ. වැඩ කරන්න පුළුවන් මිනිහෙක් තමයි අපි දාන්න ඕන. ප්‍රධාන අපේක්ෂකයින් හොරකම් ගැන කතා නොකිරීමට වගබලා ගන්නේ ඔවුන්ගේ වේදිකාවේ පසකින් හොරුන්ද සිටීම නිසා බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පිළියන්දල ප්‍රදේශයේ ජනහමුවක් අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ. ජාතික ජනබල වේගී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරලි මාලාවේ තවත් ජනහමුවක් පිළියන්දල නගරයේදී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී නැතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද මෙහිදී අදහස් පළ කළා. 2015 වේදිකාවේ වැඩිම කතා වුණේ හොරකම්, හොරු අල්ලනවා, හොරුන්ට දඬුවම් දෙනවා. 2015 වෙනකොට එක්සත් ජාතික පක්ෂ ඈත හොරකම් මතක නැතුව හිටියේ. එඳ හොරකමේ වැඩිම හම්වඩුව ගෙල තිබෙන්නේ රාජපක්ෂ පාලනයේ. රාජපක්ෂලා හොරකම් කරලා තිබෙනවා, ආපුහම හොරු අල්ලනවා, හොරකම් කරපු දේපළ පවරගන්නවා,
පවරගෙන ඒ දේපොළ වලින් රට හදනවා කියලා කිව්වා. දැන් මේ සැරේ වේදිකාව දෙගොල්ලම හොරකම් ගැන කතා කරන්නේ. ගෝඨාභය රාජපක්ෂට වේදිකාවට නැගලා කියන්න පුළුවන්ද? එයාට දෙන්න බලය, එයා හොරකම් නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ හොරකම් නතර කරනවා නම් හොරුන්ට දඬුවම් දෙනවනම් ඉස්සලම කරන්න ඕන මොකද්ද? එතුමම ගිහිල්ලා වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන දොර ඇරලා හිරකූඩුව ගාවට ගිහිල්ලා ඒ හිරකූඩුවේ දොරත් ඇරලා එතුමම හිරකූඩුව අස්සට ගිහිල්ලා එතුමම දොර ලොක් කරගෙන කියන්න ඕන මම හොරුන්ට දඬුවම් දෙනවා කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් නේ එක හොරෙක් ඇල්ලුවා කියලා උන. ඒගොල්ලන්ට කියන්න බෑ. ඇයි? ඒගොල්ලෝ හොරකම් කරා. සජිත් ප්‍රේමදාසට ඇවිල්ලා කියන්න පුළුවන්ද? දෙන්න බලේ වංචාව නතර කරන වංචනිකට දඬුවම් දෙනවා කියලා කියන්න බෑ. ඇයි? රවි කරුණායක වේදිකාවේ, ලක්ෂ්මන් කිරියල්ල වේදිකාවේ මේ පාලකයන්ට හොරකම් නතර කරන්නත් බෑ, හොරකම් වලට දඬුවම් දෙන්නත්. අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙනවා. දෙන්න අපට මේ රටේ බලය, හොරකමෙන් නාස්තියෙන් තොර පාලනයක් අපි ගොඩනගමු. හැබැයි කවුරුත් දන්නෝ 35 දෙනෙක් හිටියර මේ මැතිවරණ තරඟ වදින්න බලය සඳහා තරඟ වදින 3 දෙනයි. එක පැත්තක ඉන්නවා ජාතික ජනබලය නියෝජනය කරන අපේ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරයා, අනෙක් පැත්තෙන් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂයි සජිත් ප්‍රේමදාස මහත්තයයි. ඒගොල්ලොත් කියන බලය දිනුලේ ඒගොල්ලන් මේ රටේ ජනතාවගෙන් අපට රට හදන්න බලය දෙන්න කියලා සදාචාරණ අයිතියක් තියෙන අපේක්ෂකයා කවුද? ඒ සදාචාරණ අයිතිය තියෙන අපේක්ෂකයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. වෙන කාටවත් ඒ අයිතිය නැයි නැත්තේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයට එහෙම අයිතියක් තියෙනවද? සයි ප්‍රේමදාස මහත්තයට තියෙනවද නැහැ? මොකද ඒගොල්ලෝ මීට කලින් මෙරට පාලනය කරා. වරක් දෙවරක් තුන්වරක් හතරවරක් බලය ගත්තා. හැබැයි රට හැදුවේ නැහැ. මීට කලින් බලයට පත් වෙලා රට හදපු නැති මහත්තුරු ඇවිල්ලා ආයි කියනවා නම් රට හදන්න ඒගොල්ලෝ දෙන්නේ කියලා. ඒගොල්ලෝ අසමත් මිනිස්සු. ජාතික ආරක්ෂාව දේශපාලන වේදිකාවල අලෙවි කරමින් තිබෙන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සිනානායක මහතා පවසනවා. මල්ලතුස්කරේ මහනාහිමිරුන් බැහැදකීමෙන් අනතුරුව මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ රටේ කරටක් එක නීතියක් කිව්වම සෑම පුරවශේක්තම පොදු වෙන නීතියක් තිබිය යුතුයි. ජනාධිපතිත් එහෙමයි, ඇමතිත් එහෙමයි, මන්ත්‍රීත් එහෙමයි, මමත් එහෙමයි, ඔබත් එහෙමයි. එනෙතන තමයි මේ නීතිය බලපාන්නේ. මේ රට ගොඩ ගන්නට නම් පළවෙනිම කල යුත්තේ එන්නේ ඒකයි. ඊළඟ සෑම කෙනෙක්ම කියනවා ජාතික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව. මම ජාතික ආරක්ෂාව කතා කරන්න ගත්තොත් පැය ගාණක් මට කතා කරන්න පුළුවන්. වසර 30ක්ම ඔය ක්‍රීඩාවේ මාධ්‍ය දිනේ. නමුත් මෙතන දකින්නේ මම ජාතික ආරක්ෂාව කියලා මේගොල්ලෝ ඒකත් ඉතාමත් පහසුවෙන් දේශපාලනය කරගෙන ඉන්නවා. කියන්නේ මොකක්ද? LTT කායිතේද? සහරාන් ආයිතේද? ඔක තමයි ජාතික ආරක්ෂාව. ඒක විකුණන එක තමයි මේ කරන්නේ. අවුත් ඒක නෙමෙයි අවශ්‍ය කරන්නේ. ඒ தത്വෙට මේ රට ගෙදෙන්නේ නැති වෙන්න වැඩ කරන එක තමයි ජාතික ආරක්ෂාව. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ජාතික ආර්ථිකය, ජාතික අධ්‍යාපන විප්ලවයක්, සංහිඳියාව, ජාතික සෞඛ්‍ය. ඒ ක්‍රමවේදයේ සකස් කරන්නට පුළුවන් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් පමණයි. මේ මැතිවරණයේදී නිර්පාක්ෂික ඉදිරිපත් වෙන්නේ මම විතරයි. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති නිල තීරණයට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකට අද එක්වෙමිනුයි එම මහතා මේ බව කියා සිටියේ. හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය කියලා සංවිධානයක් බිහි කරගෙන මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන්ට, පාක්ෂිකයන්ට ලියුම් එවලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න එකතු වෙන්න කියලා සුගද්දාස ක්‍රීඩාංගණයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දිගින් දිගට සාකච්ඡා කිරීමෙන් අනුතුරුව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගත් සාකච්ඡාවට ගණනාවක් පවත්වලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මේ නිල තීරණය අරගෙන ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමාට සහයෝගය ලබා දෙන්න දැන් අපි ඉදිරිපත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තමයි අපේ පක්ෂයේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙන විහුය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආශිර්වාදයේ ඇතිව ගත්ත තීරණයක් හැටියට සියලුම දෙනා ඒ ස්ථාවරයේ සිටිය යුතුයි කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ වැඩපිළිවෙල අපි දැන් දියත් කළා අවසානයි. හෙට මධ්‍යම කාරක සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස් වෙන අවස්ථාවේදී අපි තීරණයක් ගන්න සූදානමින් ඉන්නවා. මධ්‍යම කාරක සභාවෙන් පක්ෂයක් හැටියට අපි ගත්තේ ප්‍රතිපත්තිමය තීරණයට පටහැනිව ඍජුව හෝ වක්‍රාකාරයෙන් කටයුතු කරන අය පිළිබඳ විනයානුකූල පියවරක් ගන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය ලබා දීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් විධිමත් ලෙස තමන් දැනුවත් කර නොමැති බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලිපියක් යොමු කරමින් මේ මහත්මිය මේ බව සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දෙමින් එම පක්ෂය සමග සංධානගත වී ඇති බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණු බව ඇය සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව මධ්‍යම කාරක සභාව නියමිත පරිදි කැදවා මේ පිළිබඳ තීරණයක් ගෙන නැති බවයි කුමාරතුංග මහත්මිය පෙන්වා දෙන්නේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකාවක් වන තමන්ට පසුගිය වසරේ ජුනි මාස සිට මේ දක්වා මධ්‍යම කාරක සභාවේ රැස්වීම දැනුම් දී නැති බවද ඒ මහත්මිය පවසනවා. මෙම වසරේ මැයි ජූනි මාසවල තමන් විදේශගතව සිටි අවස්ථාවේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පමණක් පක්ෂ ලේකම්වරයා තමන්ට දැනුම් දුන් බවයි ඇය සඳහන් කරන්නේ. තමන් රටේ නොමැති බව පැහැදිලිව දැන සිටියද වසරකට පසු මෙසේ ආරාධනා කිරීම පිළිබඳව ලේකම්වරයාට ලිඛිතව විරෝධය පළ කළ බවද එම ලිපියේ සඳහන්. මේ දක්වා මධ්‍යම කාරක සභා හෝ පක්ෂයේ වෙනත් රැස්වීම් පිළිබඳ දැනුවත් කර නැති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ. එහෙත් කිසිදු දැනුම් දීමක් හෝ අදහස් දැක්වීමකට අවස්ථාවක් නොදී අතුනොමතික මෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායන්ට විරුද්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්වලට එළබැති බවයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙන්වා දෙන්නේ. එම අපේක්ෂකයාට සහය දැක්වීමට ගත් තීරණය පිළිබඳ තමා ඇතුළු විධායක කාරක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ සමාජිකයන්ට විධිමත් පරිදි දැනුම් දී නැති බවද ඇය සඳහන් කරනවා. සිරිමාවෝ මැතිනිය පක්ෂෙන් පන්නා දැමීමට 1980 වසරේදී මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සේනානායක යන මහත්වරුන් රටපුරා කුමන්ත්‍රණ ක්‍රියාත්මක කළා. එම කුමන්ත්‍රණය කොප්පයකඩුව ජේ.ආර්. ජයවර්ධන සටනේදී බැසිල් එක්සත් ජාතික පක්ෂ වේදිකාවට යවා මහින්ද පක්ෂයේ සිටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක හෙක්ටර් කොප්පයකඩුව මහතා පරාජය කිරීමට උපක්‍රම යෙදවූ බව එම ලිපියේ සඳහන්. එම කුමන්ත්‍රණ හේතුවෙන් වසර 17ක් විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි රාජ්‍ය බලය ලබා ගැනීමට 1994 තමාගේ නායකත්වෙන් ක්‍රියාත්මක කළ මැතිවරණ සටනට ඔහු කිසිම සහයෝගයක් නොදැක්වූ බවයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමු කළ ලිපියේ සඳහන් කර තිබෙන්නේ. ජනාධිපතිවරණ නීති උල්ලංඝනය වීම නිරීක්ෂණය කිරීම සඳහා ඉතා කුඩා වීඩියෝ කැමරා යොදා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මෙම අදහස් පළ කළේ. ජනාධිපතිවරණයට අදාළව නීති උල්ලංඝනයන් පිළිබඳව නිරීක්ෂණය කිරීමට, එහෙමත් නැත්නම් ඒ නීති උල්ලංඝනයන් වීඩියෝ ගත කිරීම සඳහා ඉතා කුඩා වීඩියෝ කැමරා යොදා ගැනීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම ඒ අනුව මේ වීඩියෝ කැමරා 71ක් හා පැකට් 321ක් ශ්‍රී ලංකා පොලිසියට ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි පැෆරල් සංවිධානයත්, ඒ වගේම CMEV කියන සංවිධානයත් මේවා පොලිසියට බාර දීලා තියෙනවා. ජනාධිපතිවරණයෙන් අනතුරුව මේ වීඩියෝ කැමරා අපි යොදා ගන්නවා අපරාධ විමර්ශන කටයුතු සඳහා සහාය ලබා ගන්න, ඒ වගේම නීති විරෝධීව පවත්වන උද්ඝෝෂණ ආදිය වීඩියෝගත කරලා ඒ අධිකරණ ක්‍රියාවලියට ඒ වීඩියෝ දර්ශන යොදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේක අපි හොර රහසේ කරන දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි මාධ්‍ය මගින් මේ ආකාරයට මුලින්ම අපි ප්‍රසිද්ධියට පත් කළේ. ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අදහස් පළ කළා. ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි අද දිනයේ වෙද්දී 41ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයට අදාළව නීති උල්ලංඝනයන් 64ක් වාර්තා වෙලා තිබෙනවා. ඊට අමතරව මේ නීති උල්ලංඝනයන් සහ පැමිණිලි දෙකටම අදාළව මේ වෙද්දී අත්අඩංගුවට ගන්නා ලද සමස්ත සැකකරුවන්ගේ ගණන 44ක් වෙනවා. වාරිය පොළදී පැවති පොදුජන පෙරමුණු රැලියක් අතරතුර පහර දීමකට ලක් වූ රණවිරුවාගේ සුවතුක් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා සොයා බැලුවා. වාරිය පොළදී පොදුජන පෙරමුණේ ජනහමුවක් පැවැත්වෙන අවස්ථාවේ ඒ ආසන්නයේ මාර්ගයකින් ගමන්ගත් මෙම රණවිරුවාට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතාගේ ආධාරකරුවෙකු පහර දුන් බවටයි වාර්තා වුණේ. එම පහර දීමෙන් තුවන් ලැබූ රණවිරුවා මෙවන විට වාරියපොළ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා. රෝහල වෙත ගිය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ඔහුගේ සුවදුක් සොයා බැලුවා. පසුගිය යුද සමයේ තුවක්කුවයි
කළු පාට ඉරිදි කෑල්ලයි අරගෙන ජීවිතේ පුද කරගෙන මහා බංගලාවල් වල ඉන්න කට්ටියගේ ජීවිත ආරක්ෂා කරේ මේ වාගේ රණවිරුව. මේ රණවිරුවා තුවාල වෙලා කන් ඇහෙන්නේ නැති රණවිරුවේ. නමුත් රණවිරුවන්ට මෙහෙම පහර එල්ල කරනකොට දැන් රණවිරුව ඔක්කොම කුලප් වෙලා ඉන්නේ. මෙහෙම පහර දෙන්න ගත්තොත් අපි රණවිරුව වෙනුවෙන් අපි හැමෝම පහරට බහැලා මේකට ඇක්ෂන්යක් ගන්නවා. මම පාරේ යද්දී ඉඳන් මීටින් නේද බම්දී මම පාරේ යනකොට පාර අරස්සලා ආවා කිරි මම වීල්ල පොඩක් ඉස්සරහ ගිහින් නතර කරා නතර කරනකොට මුකේ කොහෙද යන්නේ කියලා හකලා මම යන්න ගහන්න ආවේ කෙලින්ම අස් වෙන ගස්සේ ඊට පස්සේ මම බයිල්ලෙන් වයින්නකොට මට මූණ ටිකක් ගෙවුවා ගහලා මම වීල්ල එක වරන හැමම ගෑස් හිඟියට පිළියමක් ලෙස ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ලිට්‍රෝ ගෑස් සමාගම මෙම හදිසි මිලදී ගැනීම සඳහා යොමු වී ඇති අතර අදාළ ගෑස් තුග කඩිනමින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් පසුගිය සෙනසුරාදා මෙරටට සේන්දු වුණා. තවත් මෙට්‍රික් ටොන් 3600ක නැවක් හෙට පැමිණීමට නියමිතයි. ලබන සෙනසුරාදාද මෙට්‍රික් ටොන් 3600ක නැවක් පැමිණෙන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇනෝම් කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 6000 බැගින් වූ නැව් දෙකක් ලබන සතිය තුලදී දෙවෙනට ලගාවීමට නියමිතයි. ඒ අනුව ගෑස් සැපීමේදී තිබූ අඩුපාඩු මෙම සතිය තුලදී අවසන් වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. මේ පිළිබඳ අනවශ්‍ය කලබලයට පත් නොවන ලෙසද රජය ජනතාවට දැනුම් දෙනවා. ගෑස් හිඟය අවස්ථාවක් කරගනිමින් වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින් 40 දෙනෙකු පමණ පාරිභෝගික අධිකාරිය වටලා ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි. දකුණු ආසියාව ගෝලීය ආර්ථික වර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඉන්දියාව ප්‍රමුඛ දකුණු ආසියාතික රටවල් ලැබමින් සිටින සීග්‍ර ආර්ථික සංවර්ධනය නිසා 2040 වසර වන විට ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ දකුණු ආසියාව මත රඳා පවතින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කළ පර්යේෂණයකදී හෙළිව ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරන ගණනය කිරීමේදී දකුණු ආසියා කලාපයට ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය ඇතුළත් කෙරෙන්නේ නැහැ. මේ අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින මෙම සීග්‍ර ආර්ථික සංවර්ධනය අත්කරගනු ඇති බව පර්යේෂණ වාර්තාවේ දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ශ්‍රම බලකාය භූතානය, නේපාලය ආදි රටවලට සාපේක්ෂව ඉදිරියෙන් සිටින්නක් බවයි වාර්තාවේ දැක්වෙන්නේ. රජයේ සියලුම පාසල්වලට ලබන 15 වනදා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ලබන 16 වනදාට ඒ දින ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් මෙලෙස නිවාඩු ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. 2005-2015 කාලවකවානුව තුළ මෙරට මාධ්‍ය නිදහස ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කෙරුණා. ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරාබන ලාල් වික්‍රමතුංග සහ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් බගාරච්චන මහතුරුන් මෙහිදී අදහස් දැක්වුවා. 2005-2015 වකවානුවේ තරම් මාධ්‍යයට අපහසු, තමන්ගේ රාජකාරිය කරන්න අපහසු වාතාවරණයක් තිබුණ කාලයක් නැතයි කියලා මං හිතනවා. පොද්දල ජයන්ත, උපාලි තෙන්නකෝ, ලසන්ත වික්‍රමතුංග, කීත් නොයා, ප්‍රගීත් නෙක්නැලිගොඩ වගේ අය විවිධ ප්‍රහාරවලට ලක් වුණා. උතුරේ මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනය වුණා, අතුරුදහන් වුණා. කිසිවකට අද වෙනතුරු නීතියේ පිටක් ලැබිලා නැහැ. කිසිම රටක් දියුණු වෙන්න බෑ විවිධ අදහස් වලට ඉඩක් නැත්නම්. ඒ වකවානුවේ පීඩාවට පත් වුණ, නැති වෙච්ච, අතුරුදහන් වෙච්ච අයට තාම සාධාරණයක් වෙලා නැහැ. අද ඇත්තටම මාධ්‍ය සමාජයේ පිරිහීමට හේතු විදිහට අපි දකින්නේ මේ පහුගිය වකවානුව තුළ මාධ්‍ය ශේත්‍රයට ඇති වෙච්ච තර්ජන, ගර්ජන සහ බියවැද්දීම. ඒක දැන් මාධ්‍ය වේදීන් තුලත් තියෙනවා, මාධ්‍ය හිමිකරුවන් තුලත් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකෙන් මුදුවේකින් නැතුව අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනවක්වත්, මාධ්‍ය නිදහස ගැනවක්වත්, මාධ්‍ය වේදීන්ගේ අයිතීන් ගැනවක්වත්, මාධ්‍ය වේදීන්ගේ තිබිය යුතු ඉතිමේ භාවය පිළිබඳවකත් කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ තියෙන තත්ත්වෙන් අපිට මිදුණ නැත්නම්. ඒක අපි කියන්නේ යුක්තියකෝ, යුක්තිය ඉෂ්ට කරන්න කියලා. මේ සමගින් ඇතින සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.ipnnews.lk